විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අඟහරු යනු පෘථුවියමෙන් සක්‍රීය ග්‍රහලෝකයක් නොව මල ග්‍රහලෝකයක් බවයි. මෙවැනි ග්‍රහලෝකවලට අපි කියන්නේ ඩෙඩ් ප්ලැනට්ස් කියලා. නමුත් මෙවැනි මල ග්‍රහලෝක දක්නට නොලැබිය යුතු ආකාරයේ භූවිද්‍යා ක්‍රියාකාරකමක් විද්‍යාඥයන් විසින් වසර කිහිපයක සිට නිරීක්ෂණය කරමින් සිටිනවා. එය තමයි අඟහරු මතුපිට ඇති කඳු බෑවුම්වල ඇතිවන කළු පැහැති රේඛාවැනි ව්‍යුහයන්. මෙහි දැක්වෙන්නේ එම ව්‍යුහයන් දැක්වෙන ඡායා රූපයක්. ඍතුමය එහෙම නැත්නම් සීසනල් විදියට ඇතිවන මෙම ව්‍යුහයන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අඟහරුගේ සූර්යයාට මුහුණලා ඇති පැතිවල තිබෙන කඳු බෑවුම්වලයි. ඒ වගේම විද්‍යාඥයන් විසින් මෙම කළු පැහැති රේඛා හඳුන්වන්නේ රිකරින් ස්ලෝප් ලීනියයි එහෙම නැත්නම් RSL කියලා. විද්‍යාඥයන් මුලින්ම උපකල්පනය කළේ මෙම රේඛා ඇතිවන්නේ අඟහරු මතුපිට උණුසුම වැඩි කාලවලදී ලවණමය ජලය ගලා යාම නිසා බවයි. මෙය සිදුවීම සඳහා සාධකයක් වශයෙන් ඔවුන් ඉදිරිපත් කළේ අඟහරුගේ අභ්‍යන්තරයේ මෑතකදී සොයාගත් අයිස් ස්තරයන්. මෙම අයිස් ස්තරයන් අඟහරු මත උණුසුම් කාලවලදී දියවීමෙන් මෙවැනි කළු පැහැති රේඛා ඇතිවීමට පුළුවන්. නමුත් මේ පිළිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයන් මෑතකදී ප්‍රකාශ කළේ මෙම කළු පැහැති ව්‍යුහයන් ආරම්භ වන ස්ථානයන් ජල ප්‍රවාහයක් ගලා යාම මගින් ඇතිවිය හැකි ව්‍යුහමය වෙනස්කම් සමග නොගැලපෙන බවයි. එයට අනුව මෙම ව්‍යුහයන් බොහෝ දුරට ඇති වී ඇත්තේ අඟහරු මතුපිට ජලය ගලා යාමෙන් නොවේ. ඔවුන් ඉදිරිපත් කරන නවතම මතයට අනුව මෙම ව්‍යුහයන් ඇති වී ඇත්තේ අඟහරු මත සිදු වූ නායයාම් නිසායි. ඒ වගේම මෙම නායයාම් සිදුවීම සඳහාද අඟහරු අභ්‍යන්තරයේ ඇති අයිස් වැදගත් වෙනවා. එසේ වන්නේ අඟහරු සූර්යයාට මුහුණ පා ඇති අවස්ථාවන්හිදී උෂ්ණත්වයේ වැඩිවීම මගින් මෙම අයිස් අඟහරු අභ්‍යන්තරයේ ඇති අනිකුත් ඛනිජමය ලවණයන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ද්‍රව ජලය සෑදී අඟහරු මතුපිට ඇති පාංශු ස්තරයන් නාය යාමක් සිදුවේ හැකි ආකාරයට තෙතබරිත කිරීමට හැකිවීමයි. එවිට අඟහරුගේ බෑවුම්වල ජලය ගලා යාමකින් තොරවම මේ ආකාරයේ නාය යාම මගින් ඇති වූ කළු පැහැති රේඛීය ව්‍යුහයන් ඇතිවීමට පුළුවන්. එවාගේම විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ අනාගතයේදී අඟහරු මත සිදු කරන මෙහෙයුම් මගින් මෙම ස්ථානයන් තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් ඒවා පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකි වේවි කියලා. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අඟහරු මතුපිට සිදු කිරීමට නියමිත නවතම මෙහෙයුම වන පර්සිවරන්ස් මෙහෙයුම ගැන දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ අඟහරු මත ඇති ජලය පිළිබඳ දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.